රිය අනතුරක් හේතුවෙන් ගොඩගම හයිලෙවල් මාර්ගයේ පුපුරා ගිය ජලනලය පිලිසකර කිරීම සඳහා වැය වන මුදල අනතුර සිදු කළ පුද්ගලයාගේ ණය කර ගන්නා බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. හෙට අලුයම වන විට බිඳවැටුණු ජල සැපයම පූර්ණ වශයෙන් යළි ලබා දීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරී කුමුදු විජේගුණවර්ධන මහතා සඳහන් කළා. හයිලෙවල් මාර්ගයේ ගොඩගම පිහිටි ජල සම්පාදන මණ්ඩලයට අයත් නලයක් මෙලෙස පුපුරා ගොස් තිබුණේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් එහි ගැටීම හේතුවෙන්. ලබුගම කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා නල ජලය ගෙන යන නලයට අනුතුරින් දැඩි ලෙස හානි වී තිබෙනවා. අනුතුරත් සමග දුරකථන කණු දෙකක්ද කඩා වැටීමකට ලක්ව තිබුණා. මේ හේතුවෙන් ගොඩගම, හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, රුක්මාගම, පැලැන්වත්ත, මත්තෙගොඩ සහ මහරගම යන ප්‍රදේශවල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා ජල සැපයම තාවකාලිකව අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගත්තා. අද පෙරවරුවේ සිටම මෙම නලය අලුත් වැඩියා කිරීම කටයුතු ආරම්භ කරනු අතර එය පූර්ණ වශයෙන් අලුත් වැඩියා කිරීමට තවත් පැය කිහිපයක් ගතවනු ඇතැයි ජල සම්පාදන මණ්ඩලයේ සහකාර සාමාන්‍ය අධිකාරී කුමුදු විජේගුණවර්ධන මහතා පැවසුවා. එසේම අලුත් වැඩියා කිරීම සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන රුපියල් මිලියන 12ත් 15ත් අතර මුදල අනතුර සිදු කළ පුද්ගලයාගේ ණය කර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ වෙදර් කන්ඩිෂන් එකයි අන්ෆෝසින් කන්ඩිෂන්ස් මොනවත් ආවේ නැති වුණොත් එහෙම අපි බලාපොරොත්තු වෙනවා අද රෑ 10 වගේ වෙනකොට මේ පයිප්ලයින් එක සම්පූර්ණයෙන්ම රිපෙයාර් කරලා ට්‍රාන්ස්මිෂන් එක කමිෂන් කරගන්න. ඒකම අපි පැරලල් පටන් ගන්න අපේ ඩිස්ට්‍රිබියුෂන් එකත් කරගෙන යන්න. අද බලාපොරොත්තු වෙනවා මධ්‍යම රාත්‍රියේ වෙනකොට, ඒ කියන්නේ රෑ 12 වෙනකොට ඩිස්ට්‍රිබියුෂන් එක නැවත පටන් ගන්න. ජල සැපයීම නැවත පටන් ගත්තා සමහරලාට පුස් ප්‍රදේශවල තියෙන පාරිභෝගික ජනතාවට යම් කිසි ප්‍රමාදයක් වෙන්න පුළුවන් හෙට එළි වෙනකොට සම්පූර්ණයෙන්ම ජල සැපයීම සාමාන්‍ය පරිදි සිදු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජලයට වෙච්ච හානියයි සියලුම දේක අපිට දල වශයෙන් මේ වෙනකොට මිලියන 12ක් සහ 15ක් අතර පමණ අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. වෙච්ච අනතුරේ පාර්ශ්වකරුවන්ගෙන් තමයි අලාභය අය කරගන්නේ. ඔහුගේ රක්ෂණ හෝ ඔහුගේ පෞද්ගලික මුදින් අය කරගන්න වෙනවා. ඒ අනුව තමයි නීති කටයුතු ඉදිරියේදී සම්පාදනය වෙන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ අදාළ මෝටර් රථයේ පුද්ගලයන් සිව් දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. සත නිවුස් ප්‍රධාන පොත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.